ආයුබෝවන් තිරුවන් සරණයි ඔබ සම සාදරයෙන් පිළිගන්නවා ගොවිසඳා YouTube channel එකට අලගෙනම අහලා අහලා අප්‍රිය වෙලා දන්නෙත් නෑ කමන්න තවත් කියනවා අලගෙන කියලා 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 අලගෙනයි කියලා ඉවර වෙයි එහෙනම් මම අද කියන්න යන්නේ අල වලින් හොඳම අල මඤ්ඤොක් අලගෙන මඤ්ඤොක් අපිට පුළුවන් හඳුන්වන්න මඤ්ඤොක් වර්ග කීපයක් තියෙනවා एक मम्मे वगा कर लिये संपूर्ण वगा कर लिये कलु पेरा दे कलु पेरा दे सुधु पेरा दे अभी सुधु पेरा दे लीय सुधु अल मे वगे दुमर पेहती मट कल पेन मे दुमर पेहती एवट अना कलु पेरा दे सुधु पेरा दे इलाट तब तीन किरीकावड़ी किरीकावड़ी के वर्ग दिखातीनवा इतमाय किरीकावड़ी के गलोपुहाम अनिवार्य अले सुधुपाटाय समहारे वे दुमर पाटाय एक तपि किरीकावड़ी वर्ग देखा तीन एक एक पाला तोलट कुरुनाट नंगट आवेन कऊ हे भाई इलांगट अभी तीन तुम्मा मंजुक्का मे तुम्मा की ऊह मनुष्य में गुड़ पटलगनी तुम्मा से मंजुक्का बहिन्न मेकट मे नंकर तीन तुम्मा मंजुक्का एक मे है नमूत मेक मस हत्या नमूत अरे तुम्मा की रही संधान कर लीन एक इवनी मंजुक्का तीन हे भाई मेके साइनाइट तीन मे मंजुक्का एक तम अभी नितरम अभी मेवा तंबन कोट अनिवार्य अरल तंबन किरकियानी अभी पुलवांग मे साइनाइट अडुम तमाय अभी किरीकावड़ियोल तमाय सीएट अटाई दसम पहाई तमा किरीकावड़ियोल अनिवार्य में तीन अनित हेक सीएट दुलाहाय सीएट एकुलाहाय अनित थम हेकम साइनाइट तीन अरल तंबन मीलांगट तमाय दवा तुन हतरे परने वेला हुलांग दिखेवा गंडेपा एवं साइनाइ स्ट्रोक भी मकवा एक तेबू अट ये साइनाइट यानी ने हकट यानी ने अन्नेकनीसा अभी मे मनु काल तोरा गया मेदी अभी एक दे अनुगमने खलयुत इलांगट मेघ अपटे पुलवांग तंबला परिभोजन गांड पुलवांग इलांगट अपटे पुलवांग कूरगा नंग पोलदाल कूरगा कोचिदाल गांड पुलवांग व्यंजन खटीर गांड पुलवांग इलांगट अपट पुलवांग मेघ पेति बेदला तंबला मे तेलेदाल बेदला अभी कैमट पुलवांग एक समहार लावट इसर वो हते हते हेम इसर वेला मन लियला वेलला मेक कोटला पीति हालला अपट पीति हिगेती बुना पांग हिगेती बुना काले ये वेला वे अभी मे मेघे पिट्ट हजला कैवा इलांगट अभी रोटी हजला कैवा इधी अप हजला कैवा इतर इतिहास अतीना मे मन कौलट मनुक्क अभी मे लंकावे लंकावे पिटाटोलोट त्यावन मनुक्क वर्ग तमाय उन्नोक तम मनुक्क इतिहास मेघ इतिहास बहुम इहलाय मनुक्क पंदुराक्नति गया मंगिताने हत्या हते अट्टाटे मेरटे तिबुन्ने ए तरम दयाक मेरटे तिबुना हरि एनम मंग कियान्न मनुक्क आलयक मनुक्क एक एक पलात्वलट आवेनिक තියෙනවා ඒ වගේම එක එක විදිහට වගා කරන ඒවා තියෙනවා නමුත් දැන් වැඩි අස්සන්නක් ගන්න නම් වගා කරන හැටි මම කියලා දෙන්නම් මෙන්න මේ වගේ ළඟ ළඟ මේ නැටි තියෙන පුරුක් තියෙන මඤ්ඤොකලියක් තමයි අපි නිතරම තෝරගන්නේ මේක තැල්ලා පොඩි වෙලා එහෙම නැත්තම් පරණ වෙච්ච නැති එකක් වෙන්න ඕනේ මේකෙන් පුරුක් දාලා නැති වෙන්න ඕනේ මේකෙන් අපි අඟල් අටක කෑල්ලක් කපාගන්නේ මම කපාගෙන පෙන්නන්නම් කොහොමද කියලා මේක නිතරම මේ මහපිහකින් අරගෙන මෙන්න මේ ආකාරයෙන් කොටයක් උඩට තියලා මෙන්න මේ ආකාරයෙන් පුරුක් 6ක් 7ක් වගේ යන්න ඉඩ තියලා තමයි අපි මේ ආකාරයෙන් මෙහෙම එකපාරින් අපි කපා ගන්න ඕනේ මේක ටිකක් ලොකුයි ඔන්නෝම කපා ගන්නවා ලිය පොඩි වෙන්න නැති වෙන්න පුරුක් එතකොට අර නිතරම මේකේ පහල නැත්තම් ඉහටිය පහලට හිටින්නත් මේකේ අපි හදා ගන්න ඕනේ මේකේ මෙන්න මේ ආකාරයෙන් නැට්ට වැටලා තියෙනවා නම් මෙහෙම මේ පැත්තේ වැඩි කොටසක් තියෙනවා නම් මේක තමයි ඉහටිය මේක තමයි පහටිය
පහළ පැත්ත. එහෙනම් පහළ පැත්තට නිතරම හිටින්න තමයි අපි නිතරම මේ ආකාරයෙන් තමයි පොළවේ බලන්නේ. හරි. බලමු මේ අලුත් තාක්ෂණය අනුව අලුත් විදිහට මේ මං වගා කරලා අපි ගලවමු අපි ඉදිරියේදී මං වගා කරලා වැහලා තියෙන හැටි. අපි බලමු කොහොමද මේ මඤ්ඤුකලයක් මඤ්ඤුකලියක් අපි පොළවේ හින්දගන්නේ කොහොමද කියලා මං ඔයාලට කියලා දෙන්නම්. අපි දැන් ඔය ඉස්සරනම් අපි මේ ආකාරයෙන් කෑලි දෙකක් හින්දුවා. නමුත් ඒක හින්දන්නේ නැහැ. දැන් අලුත් කමෙට හින්දන්නේ මෙන්න මේ ආකාරයෙන් චූට්ටක් ඇන්ගල් එක තියලා මෙන්න මේ ආකාරයෙන් පහළට. මං හිතන්නේ හොඳට පේනවා මෙන්න මේ ආකාරයෙන්. මේකේ නිතරම මුල පැත්ත අඩියට යන්නත් අග පැත්ත ඉහළට එන්නත් මේක සමහර අයට ඉතින් හොයා ගන්නත් බෑ ඒ තරම්. මෙන්න මේ ආකාරයෙන් තමයි අපි මඤ්ඤෝ කලිය තියන්නේ. තියලා අපි චූටි ඇන්ගල් එකක් තිබහම මේ පැත්තෙන් පොකුරට මෙහෙම මඤ්ඤෝක බහිනවා. මම බහැලා ගලවන එකක් පෙන්වන්න. ඊට පස්සේ මේ ආකාරයෙන් සම්පූර්ණ මේ ලිය වහනවා උඩට පේන්න තියන්නේ නැහැ. එක ලිය. හැබැයි මේ ලිය මේ ආකාරයෙන් අපි දාගෙන ගිහිල්ලා මෙන්න මේ ආකාරයෙන් තමයි අපි මඤ්ඤෝක ලී ඉඳන්නේ අඩු ගානේ ගස් අතර අඩි 3 4ක් අනිවාර්යෙන් දුර තියෙන්න ඕනේ. බිම් කොටලා තියෙන්න ඕනේ නැත්නම් බිම හාරලා තියෙන්න ඕනේ ස්කේටරේකින් හරි මොකෙන් හරි මැෂින් එකකින්. මේ ආකාරයට තමයි අපි වල්ලන්නේ. වල්ලා වැහුවට පස්සේ අපිට මේකේ දළු 2-3 ආවට පස්සේ අපි එක දැල්ලයි තියන්නේ. ගස් 3-4ක් මේකේ අපි තියන්නේ නැහැ. එකක් තනි ගහයි තියන්නේ. ඒක තනි ගහ ආපු හැටි මම ඔයාලට පෙන්වන්නම්. මම හදලා තියෙනවා මේ එක ගහකවත් අනිවාර්යයෙන්ම මගේ ගස් 3-4 නැහැ. එක පඳුරක තියෙන්නේ එක ගහයි. මෙහාට එන්න ඔය කට්ටියත් පෙන්වන්න. මං ඔක හදන හැටි මම පෙන්වන්නම්. මේ තියෙන්නේ තනි ගහ. මෙන්න මේ ආකාරයේ තනි ගහ තමයි. මේ ආකාරයේ තනි ගස් තමයි තියෙන්නේ. මේවා ගස් 3-4 ආපුවා මං නිරෝගී ගහ තියලා මං අනිත් සියලුම දළු කඩලා හිටන් පස් කිට්ටු කරාට පස්සේ එන වෙන එකක්වත් එන්න දෙන්නේ නැහැ. එක ගහකින් හොඳටම ඇති. අපි මඤ්ඤොක්ක ලී ගන්න නෙමෙයි අපි මේවා හිටවන්නේ. මඤ්ඤොක්ක අලගන්න. එහෙනම් ලී ගන්න හිටවනවා නම් ලී 3-4 හිටෙව්වට කමන්නේ. එක ගහක් ආපුවාම හොඳටම ඇති. අල ඕන ප්‍රමාණය බහිනවා. බැහැලා තියෙන අල මං බැහැලා තියෙන කොහොමද කියලා මං ඔයාලට පෙන්වන්නම්. මේ ඉඩමෙම තව චුට්ටක් ඇහැයි. හරි. මේ ඉඩමෙම සම්පූර්ණ වීමේ මඤ්ඤොක්ක කළුපේ රදිනේ කියන මඤ්ඤොක්ක වර්ගය. ඒක කළුපේ රදිනේ බහින්නේ මෙන්න මේ ආකාරයට පොකුරට මේ තියෙන්නේ. අර මං කිව්වා ලීය පල්ලෙහාට හිටින් තිබහම මේ මුල්ලෙන් සම්පූර්ණම මේ ලීයේ දිගටම බහිනවා. මේ තියෙන්නේ පොකුරට මං පොඩි ගහක් ගලවගෙන මයි ඉදිරිය පෙන්වන්නම්. මේ තියෙන්නේ මාස 8මාරයි තව මාස දවස් 15ක් තියෙනවා මේ මඤ්ඤොක්ක ගලවන්න. ඒත් දැන් මං කොටස් ගලවලා ඉවරයි මේ නයිමිටිස් දාන්න නිසා. හැබැයි අපි මේ මඤ්ඤොක්ක ගලවන්න ඉස්සෙල්ලා අනිවාර්යයෙන්ම අපි මේ ගහ මෙන්න මේ ආරින් කපනවා අපිට ගලවන්න පහසුවට. කිසිම දුකක් නැතුව මේ ආකාරයෙන් කපලා ඉවත් කරලා තමයි අපි මඤ්ඤොක්ක ගලවන්නේ. නැතුව අපිට මේ මඤ්ඤොක්ක ගලවන්න බෑ. ගස් හරි අමාරුයි. විශාලයි ගස්. ඒක හින්දා මෙන්න මේ ආකාරයෙන් එලිපෙහෙලි කරගන්නවා මඤ්ඤොක්ක ගහ ගලවන්න. එතකොට මේ තියෙන්නේ හොඳ යෝධ මඤ්ඤොක්ක ගහක්. ඉතින් මේ තව තියෙනවා තව. නමුත් මම මේක ගලවන්න තීරණය කරා. නමුත් අපි බලමු මේක ගලවලා මේ තියෙන්නේ ඔබ දකින්න මේ එකට හිටවපු ගහක්. මේක වෙනම හිටවලා හැම නෙමෙයි. මේ අනික් ගසුත් එක්කම හිටවපු ගහක් තමයි. මේක හොඳට සාරවත් හැදුනා. එහෙනම් අපි බලමු මෙන්න මේ ආකාරයෙන් කපලා මේ ගස් කපනවා වගේ කපන්න වෙනවා මේ. ඔය ඕ වෙනවා මහ ගස් කපනවා වගේ. හරි. මම කැපුවා. මේ තියෙන්නේ මේ කඳ. මේ තියෙන්නේ හදපු කඳ තමයි මේ තියෙන්නේ. ඔබට පේනවා මේ කඳ. මේ තියෙන්නේ. මම හොඳට තැම්බෙන මඤ්ඤොක් කල මේවා කිසිම මෙයක් නැහැ. ඊට පස්සේ මේ ගහ ගලවන්න අපට පහසුයි මේ කපා ගත්තාම. මෙන්න මේ ආකාරයෙන් මෙන්න ස්කේටරයක් ගේන්න ඉදන්. ඒ තරම් අමාරු වගේ ගලවන්න මම මේ චුට්ටක් පාදලා තිබ්බේ. ඒත් බැරි සයිස් එකක් තියෙනවා. ඔන්නෙනවා ඔන්නෙනවා. හරි. කොහොම හරි ගලවනවා ඔයාලට. මේ ගොවිසඳාගේ මඤ්ඤොක්ක පෙන්නන්න ඕන හින්දා බලමු අපි. ගැලවුවට පස්සේ ජරක් විතර බැහැලා කියලා මේ තියෙන්නේ ගොවිසඳා හදපු මඤ්ඤොක්ක තමයි. ඔය තියෙන ගලවල මේ තාම මෙතන කැල්ල තියනවල. මේ තියෙන්නේ ඔය කැඩිච්චල. මේ තියෙන්නේ කැඩිච්ච ඒවා තමයි. ඔය තියෙන්නේ
මේ තියෙන අනිත් ගහ කපපු ගහ මේ තියෙන්නේ ඒකත් මම ඔයාලට කියන්න ගියේ මේක බහින්නේ මෙන්න මේ ආකාරයට ලී අර පල්ලෙහා තර හිටපු තැන පොකුරට තමයි මේ ආකාරයෙන් බහින්නේ මේක කිලෝ 10කට වැඩි තියෙනවා මම හිතන්නේ ලියංග පිටින් මේක නම් කිලෝ 20කට ආසන්න ගාණක් තියෙනවා හරි සතුටුයි අවංකවම ගොවියෙකුට තියෙන එකම සතුට තමයි ඒ අස්සන්න නෙලා ගන්නකොට හොඳට ඒ අස්සන්න තියෙනවා නම් ඒක තමයි ගොවියෙක් ලබන සතුට මිලනේ මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ මේ මඤ්ඤොක් කාලයක් කපන්න කි වෙනම හේන් වෙනවා මේ මේක කිලෝ 3කින් එහා තියෙනවා මේ යලේ මේවා මේ මං මේවා ඔය මේ වල මේ තියෙන්නේ මේවා සමහර ලාවට කඩේකට ගෙනිච්චාම ඒක සුන්ට ගෙනිහලා වැඩක් නැහැ මෙච්චර ලොකු වල ඒ තරම් ලොකුයි ඔය මේ තියෙන්නේ මඤ්ඤොක් කාල එකම සයිස් ප්‍රමාණය කිලෝ 3 ගාණ ගන්නත් ඔබලට බලා ගන්න පුළුවන් මේ ගහෙන් නැත්තම් මම ඔබලට වෙනම මේක කපන්න කපන ගමන් ඔහම කෙලින්ම වීඩියෝ කරන්න ඔන්න හල නැත්තම් හිතයි මේකට වෙනාල ගහකින් මාරු කරා කියලා අල්ලගෙන ඉන්න ඔහමම ඔන්න ඔන්න මෙන්න අල ප්‍රමාණය අනිවාර්යෙන් මෙතන කිලෝ 20ක් තියෙනවා මේ ගහේ මේ කිසිම ප්‍රශ්නයක් නැහැ මේ තියෙන්නේ ගහ ගලවපු මේ ලීය ඉතින් මේවා ඒ ගහක් හදලා මාස 8මාරකින් අස්සන්නක් ගන්නකොට මේක තමයි ගොවියෙකුට තියෙන සතුට මං කියන ඔයාලටත් මේ වගේ මඤ්ඤොක ගහක් මේ එකට හිටවපුවා මේ වෙනම හිටවලා නෙමෙයි මේ තියෙන්නේ ඒ වගේම හිටවපු ගස් මේ හැම එකක්ම මේ ඉඩමේ තියෙන්නේ දැන් හුඟක් අස්සන්නනලා ඉවරයි මේ මේක විතරක් වෙනම හිටවලා මම මේ අරගෙන නෙමෙයි මේ මේ ලීය මෙච්චර මහත වුණත් නමුත් ඔයාලට පේනවා මේ ලීය කුඩා ගහෙත් අනිවාර්යෙන්ම ඊට හා සමාන්තරනම කිලෝ 8ක් මේ ගහෙත් තියෙනවා මේ තියෙන්නේ මම සාමාන්‍ය ගෙවල් වලට මෙහෙමම දෙනවා දවස් ගාණක් තියාගෙන අලේ මේක දැන් අපි කපන්න නැතුව තිබුණොත් අපිට මෙහෙම ගිහිල්ලා ප්ලාස්ටික් එකක් දාලා මෙහෙම වැහුවොත් අපිට මේක පුළුවන් දවස් 15ක් වුණත් 20ක් වුණත් අලෙන් අලේ කපලා ගන්න එහෙම පුළුවන් මඤ්ඤොක් කාල මේක මඤ්ඤොක් කාල 6ක් තියෙනවා දෙකක් කැඩුනා මේ තියෙන්නේ කැඩිලා කැඩිච්ච එක ඔය තියෙන්නේ මෙහෙමයි මෙන්න මෙහෙමයි මඤ්ඤොක් කාල අතීතේ මට ඉතින් මඤ්ඤොක් කාල ගොඩාක් දේවල් මන් දන්න දේවල් අනන්තයි අප්‍රමාණයි නමුත් මේ කාලේ පොඩ්ඩක් මිල බහින් මේක අපි ඇත්තෙන්ම මේ ලංකාවෙන් පිටරටවල් වලටත් යවනවා මේ තරම් මේ ලොකු වල දිනකොට අනිවාර්යෙන්ම යවන්නත් පුළුවන් කිලෝ එකට වැඩිව තමයි පිටරටවල් යන්න අපි තෝරගන්නේ එහෙනම් මං හිතන්නේ ඔබතුමාලා දැනගත්ත මේ ගොවි සඳා ගේ මඤ්ඤොක්ක වගාව ගැනත් මේ මඤ්ඤොක්ක වගාවේදී ඔබට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් මට අහන්න මගෙන් අහන්න දුරකථන අංකය අනිවාර්යෙන් මම දානවා දෙමඩ වශයෙන් අහන්න ඒ ඕන ගැටලුවකට මේ කිසිම පොහොරක් නැහැ මට දාලා තියෙන මූලික කුකුල් පොර ටිකකුයි අනිවාර්යෙන්ම ඩොලමයිට් ටිකකු විතරයි යූරියා ගහලා නැහැ පොල් පොර ගහලා නැහැ ඒවා කිසිම ගන්න නැහැ මම නිතරම කාබනික පොර තමයි පාවිච්චි කරන්නේ මම අනිවාර්යෙන් කුකුල් පොර මම දානවා ඒවෙන් තමයි මෙයාලා අරන් තියෙන්නේ මේ පළවෙනි සැරේ තමයි මේ ඉඩමේ මඤ්ඤොක්ක හිටෙව්වේ බොහොම සතුටුයි මේ විදිහට තමයි මඤ්ඤොක්ක ගලවලා තියෙන්නේ එහෙනම් ඔබ සැමට තෙරුවන් සරණයි අයිබෝන්